දැන් මෙතා ප්‍රශ්නයක් ලොව භෞතික අතින් බොහෝ දියුණු අබෞද්ධ රටවල වෙසෙන බොහෝ ජනයාට අතිමහත් ලෞකික සැප සම්පත් භුක්ති විඳිත ලැබී තිබෙන්නේ කුමන හේතුවක් නිසාද හේතුවකට එන්නේ කියලා මේ අහන්නේ. එතකොට ඉතල අපි ඒ ප්‍රශ්නේ ගැන හොයලා බලන්න ඕනේ. දැන් අපේ දේශනාවක තියෙනවා එදා මහබෝසතාණන් වහන්සේ මහවිනික්වන් කරලා අර කියන මහා ධෛර්යය අරගෙන බුද්ධ අවබෝධය ලබා ගන්නතුරු මේක මම නවත්තන්නේ නැහැ කියලා ඔය වහිනකොට මාන දිව්‍ය පුත්‍රයා ඇඳින් කිව්ව කතාව. ස්වාමිනී ඔබ වහන්සේ මොකද්ද ඔය කරන්න හදන්නේ? බලන්න ඔබ වහන්සේගේ ජීවිතේ කොච්චර වටිනවද? ඔබ වහන්සේගේ ජීවිතේ නිකන් විනාශ කරගන්න එපා. මෙච්චර සම්පත් විඳින්න හේතු වාසනා තියෙනවා. එහෙම හැකියාව තියෙනවා. මහා වාසනාවක් පුණ්‍ය මහිමයක් තියෙනවා. ඔබ වහන්සේට ශක්තිය රජකම ලබා ගන්න හේතු වාසනා තියෙනවා. ඔබ වහන්සේ ඒ ටික කරගන්නකො ලෝකෙට කොච්චර යහපතක් කරන්න පුළුවන්ද? ඔබ වහන්සේ මේ කන්ද රත්තරන් වේවා කියලා අදිස්ත්‍යනකොලත් එහෙම කරගන්නත් බලයක් තියෙනවා. මටත් පුළුවන් උදව් කරන්න. මමත් ඔබ වහන්සේට උදව් කරනවා. අනේ ස්වාමීනි සිවුරු ඇරලා ගිහිල්ලා හිටන් ඒ ටික කරන්න මේ ඉල්ලීම. දැන් මොකද්ද මේ ඉල්ලීමේ ස්වභාවය? පැහැදිලි දෙයක් තියෙනවා. මේ ලෞකිකත්වයේ ලෝකේ 99.9% කැමති. ලෞකිකත්වයේ වළන්නමයි සත්වයෝ හදන්නේ. දස බිම්බරක් මාර සේනාව කියලා කියනකොටත් අහුවෙන්නේ ওই ටික තමයි. විශාල පිරිසක් ඉන්න ওই පැත්තේ පාක්ෂිකව. ඔන්නේ පැත්තට ආවටන සියල්ලන්ට අර මාර පාක්ෂිකෙන්ගේ උදව් තියෙනවා. දැන් මේ බෞද්ධයින්ද වෙලා තියෙන්නේ මොකද? ඒ උදව් දෙන සියල්ලෝ බෞද්ධයින්ට සම්පූර්ණ විරුද්ධයි. බෞද්ධයින්ට වාසනාව නැතුව නෙමෙයි. ඒ අන්‍යෝ විසින් මොකද කරන්නේ? ප්‍රයෝගයේ ප්‍රයෝජනට ගෙන විපත්ති සිද්ධ කරනවා. ධර්මයට විරුද්ධ ධර්මය කියලා ඒ අය කියන්නේ මොකද්ද? ලෝකයේ සුඛෝභෝගීව ජීවත් වෙන එක තමයි පුණ්‍ය ධර්මය. ඔය මොකද කරන්න හදන විනාශේ? මේ ජීවිතේ විනාශ කරනවා, ආත්මය නැති කරන්න හදනවා. මේක මහා අපරාධයක් කියලා මෙහෙම නිගමනයක තමයි මාල් පිරිස ඉන්නේ. ඒක තමයි කිව්වේ 99.99% කියන්නේ මාල් පිරිස ඔතන ඉන්නේ. එහෙනම් මේ ලෞකිකත්වයට ආවලන ලෞකිකත්වය හොඳයි කියන වචනේ කියන අයට පවා ඒ පිරිස එකතුයි. හැබැයි ඉතින් ඒ පිරිසගේ නිගමනය අනුව ඒ පිරිස කරන බලාපොරොත්තු වෙන කළොත් ධර්මයට විරුද්ධව පහර නොගහයක කරගත්තොත් ඉතින් සුගතිය තියේ. පින් දහම් කරන්න, යහපත් ඒවා කරන්න, දන් දෙන්න, අනික් අයට උදව් උපකාර කරන්න, ඒ දළු පාලං එහෙම හදලා දෙන්න, නැති බැරි අයට ගෙවල් දොරවල් හදලා දෙන්න, උදව් උපකාර කරලා ඔබත් පංචකාම සම්පත් හොඳට විඳගෙන ජීවත් වෙන්න. ඔන්න ඕක තමයි මාර ධර්ම. නමුත් අද අපිට ඔය අටුවා කතා අටුවා නෙමෙයි ආචාර්ය වාදෝලින් මාර කියන වචනේ මහා යක්ෂයේ කෞද්දල යක්ෂයේ කැඩියට පෙන්වන්න හදන කතා ගොතලා තියෙන්නේ. එහෙමයි මාර කියන්නේ එහෙම අර්ථයක් නෙමෙයි. මේ ලෞකිකත්වයේ තියෙන සියලු පංචකාම සම්පත්තිය ඇසුරු කරගෙන විඳින සියලුම සුඛෝභෝගී පැත්තට ආවටන සියල්ලෝ මාර. ඒක තමයි ලෝකයා බලාපොරොත්තු වෙන්නේ. මාර බලාපොරොත්තු වෙනට මාර දේවල් තමයි හම්බ වෙන්නේ. මේ මරු බලාපොරොත්තු වෙනට මරු කාර් එකක්, මරු ඊඩමක්, මරු ගෙයක් හොයාගත්ත හැටි. අන්තිමට ගිහලා මරු අසගෙන් ඉවර වෙනවා. අර ඔක්කොමත් හම්බ වෙලා. හැබැයි පව් කරගත්තොත් මොකද වෙන්නේ? ඒ පව් ගෙවන්න නම් කරන්න දෙන්නේ ධර්මතාවය අනුව පාප ධර්මයේ දුක් විඳින පැත්තට යන්න වෙනවා. දුගතියට යන්න වෙනවා. එතකොට මොකද කරන්නේ? අර මාර දිව්‍ය පුත්‍රයා කියන්නේ දුගතියට යන්න කියලා නෙමෙයි කිව්වේ.
පින්දහම් කරන්න. මිනිසුන්ට යහපතක් කරන්න. මේ පංචකාම සම්පත්තියේ සුඛෝභෝගීව විඳින්න. විඳගෙන ඔහෙත් ඉඳලා අන්තිමට එන්නක අපේ ලෝකෙට. පරිනිම්මිත වසවත්ති දිව්‍ය ලෝකෙට. කොච්චර සම්පත් තියෙනවද? විශාල කාලයක් ඉන්න පුළුවන්. මෙන්න මේක තමයි මාරදිව්‍ය පුත්‍රයාගේ ධර්මය. ඒ නිසා ලෝකේ වැඩි හරියක් අදත් ඉන්නේ මාර ධර්මයේ තුල. ඒ මාර ධර්මයට විරුද්ධ අය නැහැ. කවුරු විරුද්ධ වෙන්නේද? පහර ගහන අය නැහැ. බෞද්ධ හෝ සම්යද්දෘෂ්ටික දේවතාවයෙක් හිටියොත් ඒ අය කාටවත් පහර ගහන්නේ නැති අය නිසා ඒ අයගෙන් පහරක් වදින්නේ නැහැ. අර කියන්නා වූ මාර ධර්ම ඇසුරු කරන අය. හැබැයි මාර ධර්ම ඇසුරු කරන අය ඔතන ඉක්මවා යන්නටත් හේතු ඇතුව ඉන්න අය. ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් බරිත වෙන්න හේතු ඇති අය. තමන්ට විරුද්ධ යමක් නැగిලා આવොත් එතෙන්දි වහාම ලෝභ දේශ මොහ නැගෙනවා. නැగిලා හිටන් මහ විනාශයක් සිද්ධත් කරලා. ඒක බලවත් නම් තව ඒ අයටත් මහ විනාශයක් සිද්ධ වෙනවා. ඉතින් අන්න එහෙම ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ නිසා ලෝකේ යම්කිසි මේ පංචකාම සම්පත්තියේ ප්‍රිය කරන ඒවා බලාපොරොත්තු වෙන යම් කෙනෙක් හිටියොත් ඒ මාර බලවේගයන් සම්බන්ධයිගේ උදව් උපකාරات ඒ ඇයිට ලැබෙනවා. හැබැයි ඉතින් එක දෙයක් කියනවා, හැමදාම ධර්මාභෝධයකින් නිවන කියන එක නම් අහලකවත් නැහැ. බැරි වෙලා හරි ලෝභ දේශ මොහසාගත දෙයක් ඒ නිසාම කරලා ඒකෙම ඉහවහ ගිහිල්ලා ඊ ආස්වාදයන් පස්සේ අභිභාගයන් පස්සේ එහෙම දෙයක් සිද්ධ කරගත්තොත් කවදා මේ කල්ප විනාශනකම්වත් ලෝක විනාශනකම්වත් බේරෙන්න බැරි අන්ත දුගතියට යනවා. අන්න එහෙම ස්වභාවයක ගත කරන නමුත් ඒක කාටවත් පේන්නේ නැහැ. ඒ ලෞකිකත්වයේ තුල මේ විද රටවල ඒ සැප සම්පත් ලබන්න හේතු අරාබි වැනි රටවල් වල ඒකයි. මොකද ඒගොල්ලෝ මාර ධර්මයේ තුල ඉන්නේ. හැබැයි නිවන් නම් හම්බෙන්නේ නැහැ කවදාවත් කල්ප කාලාන්තරයකට. ඒකයි වෙනස. ඉතින් නිවන් මාර්ග අනුගමනය කරන කෙනෙක් ඒ යථාබෝධය ලැබෙනකොට එතෙන් දකිනවා මෙන්න මේ කිව්ව ටික. මොකද්ද? මහත් ලෞකික සැප සම්පත් කියන ඒවා දුක්ඛ ස්කන්ධේ මහා භයානක මරාගුල් ගොඩ. ඔන්නෝම එකක් දකිනවා. ඒක දකින්නකම් තමයි බෞද්ධකින් තත්ත්වේ පල්ලෙහා අවස්ථාව ඉඳන් තමයි අනේ ඒ අය හුඟා සැප සම්පත් විඳිනා කියලා දකින්නේ. ලෞකික සැප සම්පත් වලින් පිරිලා ඉන්න අයනි කියලා සතුටක් දකිනවා. මොකක් නිසාද? සැප දුකයි කියලා දැක්කේ නැති නිසා. ඒ ධර්මයේ අවබෝධය ආපු නැති නිසා. ඒ අයට පේනවා ඒ අය හරි උසස් තත්ත්වයක ඉන්නවා කියලා ලෞකික වශයෙන්. ලෞකිකත්වයේ යථාර්ථය දැක්කා නම් දකිනවා අනේ මොකද්ද ගත යහපත. ඒ සත්‍යය දකින්න පටන් ගන්නවා. තාවකාලික කාලයක් තුළ හරයක් ඇති දෙයක් කියලා පංචකාමියන් ඇසුරු කරගෙන ඉඳලා ඒ පංචකාමියන්ගෙන් මුලාවටපත් වෙලා අවිද්‍යා සහගත ලෝකයක් ගොඩනගාගෙන සසර ගමනක් ඇති කරගන්නවා මිසක් ඒ සසර ගමනේ පොඩ්ඩක් වෙනස් වෙච්ච ගමන් ලෝභ දේශ මොහ සහගත පාප ධර්ම සිද්ධ කරලා අනන්ත කාලයක් සසර ගමනේ සිද්ධ වෙන දේ සිද්ධ කරගන්නවා මිසක් නෙන්න දුගතියේ හේතු වෙන දේ සිද්ධ කරගන්නවා මිසක් වෙන ලබන ප්‍රතිඵලය මොකද්ද කියලා බෞද්ධය දකිනවා. බෞද්ධ වුණාම ගැඹුරට දහම් දැනුම ආපුහම එහෙම වුණාම මොකද කරන්නේ? මේ ලෝකේ තියෙන කෝටිව ටිකන් ඔయిత වලා එකක් තමයි සක්විති රජේ කියන්නේ. සෝතාපන්න ඵලයට පත් වුණ කෙනෙක් සක්විති රජේ කියන එක තුට්ටුව කර ගණන් ගන්න නැහැ කියලා පෙන්නවා. තමන් ලැබූ ඵලයයි සක්විති රජයයිදකින් කෝකද වටින්නේ කිව්වොත් 16න් කලාවක්වත් 16න් එකක්වත් වටින්නේ නැහැ කියලා දකින්න සක්විති රජේ. එන සක්විති රජේ කියන්නේ මනුස්ස ලෝකේ තියෙන උපරිම සම්පත් විඳින තියෙන ඉහෙළුම තැන. එන අද මේ වෙන වෙන රටවල් වල අබෞද්ධ රටවල් වල විදිහට සම්පත් කියන්නේ අරාබි ආදී රටවල් වල සක්‍ර සම්පත්තිය කියන එකෙන්
දාහයෙන් එකක්වත් නැහැ. එහෙනම් සක්විති සම්පත්තිය කියන එකෙන් දාහ එකක්වත් ඒකේ නැහැ. නැත්නම් සක්විති සම්පත්තිය කියන්නේ සියලු ආකාරයෙන් පූර්ණ සම්පත්තියක්. ලැබෙනවා නම් සෝවාන් වෙච්ච බුද්ධලේ දකින්නවා. මම ලැබූ උතුම් ඵලයක්. යමෙක් සක්විති රජ වෙලා ලබන ඵලයක් දෙකෙන් බැලුවොත් මම ලැබූ සාත්‍යයෙන් කලාවක්වත් වටින්නේ නැහැ සක්විති රජකම. අන්න ඒක දකින්නවා. ඉතෝක තමයි තේරුම් ගන්න ඕනේ. ඉතින් නමුත් එතකම්ම තේරෙන්නේ නැහැ. එතකම්ම හිතන්නේ ඊයෙ හරිද මොකද මෙහෙම වෙන්නේ කියලා සැකයක් ඇති වෙනවා. මොකද සෝතාපන්න එනකම් විචිකිච්ඡා දුරු වෙලත් නැති නිසා තමන් දකින්නේ විකෘතිය ප්‍රකෘතිය හැටියට, අනිත්‍ය නිත්‍ය හැටියට, දුක සුඛ හැටියට, අනාත්ම අත් හැටියට, අසුභ සුභ හැටියට. අන්නේ විපරීත දෘෂ්ටි අහක් වෙනකම්ම මේකෙ මිදෙන්න අමාරුයි. එතකම හිතන්නේ ලෝකයේ දියුණුවටපත් වෙනවා බෞද්ධය. ඒගොල්ලෝ ශ්‍රේෂ්ඨ වශයෙන් ඉන්නවා, හොඳින් සැපෙන් ඉන්නවා කියලා අපිට හිතෙන්නේ. ඒකේ ස්වභාවය දකින්න නම් යථාර්ථය දැකලා මේ අනිත්‍ය දුක්ඛ නැතකින් ලෝකේ ස්වභාවය දකින්න ඕනේ.